වස්සාන ධර්මදේශනා මේ වගේ ගැඹුරු ධර්මයක් කාර්දම ස්සල්ලාම දෙන් එහ මේ ධරමය දෙන්නට ලෝක සත්‍යයන්තුළ ප්‍රධානම ගුණයක් තියෙන්නනකදදේ කෙලෙස් පස්සේ දුවන් නැති ගතිය ආසාවන් පස්සේ දුවන් නැති ගටිය තන් හාවෙන් පොදිබඳන්නේ නැති ස්භාවය තියෙන්න්නට ඕනේ ඒම නැත මේ ධර්මය දකින එක අදටත් පේසි නැ දැ මේගේ යුග වලනන් ලේසි නෑම කො. දුවන තාද වන්නේ ගිහි පැ විදිිකතාවකුත්නේ ආසාවන් පස මයි ද වන්න. ආසාන් පස්ස දුවල ඇතැන්විට ොහෝවාය නත්‍ර වෙන්න කොහත නිරයි තිරිසන් ලෝක සත්තු වෙලා නේද ප්‍රේතලෝක ප්‍රේතය වෙලා සුරලෝක සුරුවය වෙලාහ මනුස්සලෝකටාවත් කෙලෙස්කොටත් වසංගත විවිධ පශ්න දිවලෝකගේ දිව්‍ය කාමී විතරයි දිව්‍ය කාමයට මුලාවුණට පස්සේ බේරණක ලෙේසිනෑහ න නෑ ක්‍රිකට් කාල්ට ්‍රිකට් වලට වසංග වෙනවාගේ. දේශ ාලන කාට න ද චද කාට චන්දර වසංග වෙනවාගේ ආගී වගේ ඒ කෙස්වලට වසුණනාාට පස්සේ දෙෙවියන්ට බේෙන්න්න බෑමිනිසුන්ට බේරන්නත්බේ. එකනිසාව හස මුලින්ීමම බැලවී, කෙලෙස් අඩු අය හයොය මේක ෙදන්ට. දිින්නප, නවත්තන ධර්මදේශනා ශ්‍රමණය කිරීමට, වස්සාහන ධර්මදේශනනා අපගේ ය් නලිකාව දැන්ම සස්රයි් කරන්න බෙලයිරනය කකිිට කරන්න. වස්සාාන ධර්මදේශනා ජුටෙබ නාලිකාවෝස්සේ ප්‍රචාරය වන මෙින්ම සුමදුර ධර්මාණු ශාසනාවේ පින්බර දායිකත්වයගෙන කටිතු කලේ, තු මෝදර බටගර කළුටාව පදිංචි දැනට සෞදධ්‍යරබීසිවේනියුතු ශ්‍රියයාන්නේ මල්ලිකා මහත්මියයයි. එතුමියගේ ප්‍රධාන අරමරවන්නේ දානයන් අතර උතුම් ඌදානය ධර්ම ධානුවේ පින් කමක්සිදු කර. ශ්‍රයාණ මල්ලිකා මහත්මියගේ බව ගමන නිිමා කර, ජතුරාර්රි සත්‍ය ධර්මය අවබෝධ කරගනිමින් උතුම් වූ නිවන සාක්ෂාත් කරගැනීම පිණිස වස්සාන ධර්ම දේශනා ජුඩව නාලිකා ෝස්සේ ධර්මදානමය පින් කමක්සිදු කිරීමයි අද දේශකෑණන් වහන්සේ අධපූජනීය කැලනයේ අජිත ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ සමන්තාචක්කවාලෙසු අ ගචන්තු දවත සදධම්මන් මනිරාජස්ස සුනන්තුु සගගමහදන් ධම්ම සවනකාලු අයං भදන්ත ධම්ම සවනකාලු අයං බදන්ත ධම්මසවනෙකාලු අයං බදන්ත नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस नमो तस्य भगवतो अरहतो सम्मा සම්බුද්ධස්ස බුද්ධන් දම්මන් සංගන් නමසාමි උතුම් බුද්ධ දම්ම සංඝයන තෙරුවන් සතු අනන්ත මහාගුණයන්ට අප හැම දෙ නාගීම ගෞරවාදරේ වනාව වේවා නමස්කාරය වේවා තෙරුවන් සතු වනන්ත මහාගුණ බලයෙන් ඔබ සුවපත් වේවා கருතර මහා සගරත්නෙන් අවසරයි ශ්‍රද්ධවන්ත කාරුණික පන්නතුි. වස්සාන ධරම දේශනා යෝී නාලිකාව තුළින් තවත් ධරමානු ශාසනාවක් ශ්‍රවය කරනතයි ඔබ මෙසේ සූදානම් වෙලා සිටින්නේ. ඉතිං අද දවසේදී ඔබවෙත්තට මෙම දම් දෙසුම ගෙනේීමේදී තම සැදහැත්ති දායකත්ය ලබාගෙන කටේතු කරනු ලබන්නේ තුම්මෝදර වටහිර කලටුවාවේ පදිංචි මේ වනවිට සෞදිි අරාබී රටේ සේවේ නයුත්තු ශ්‍රයාානි මල්ලිකා මහත්මියය විසින්. ඉතිං අපි එතුමයට තෙරුවන්ගේ අනන්ත ආශිරුවාදයෙන් නිදුක් නීරෝගී සුවපත් භාවය චිරජීවනය සලසේවා සිදුකරන සියලු රැකයාකටයුතු. හැම අයුරින්ම සාර්ථකත්තයටම පත්වේවා කියලා සිෙත්පතා ආශිරවාද කරනවා. එසේරම් සැදැවතුනි අපි අදටනියමිත ධර්මාණුශාස්නාව මෙසේ, ්‍ර කර ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයට පත්වෙලා ධර්මදේශනා කරන්නට උනන්දුවක් ඇති වුනේ නැහැ. උන්වහන්සේ දවසක් ඔන්නහන්සක මේ ජීවිත කතාව බෝධිරාජ නමැති රාජ කුමාරයාට උන්වහන්සගේ මේ ජීවිත කතාව මෙහෙම විස්තර කරනවා. රාජ කුමාරය මට මෙන්න මෙහෙම හිතුනා. අධිගතෝකෝ ම්‍යායන් දම්මෝ ගම්भීරෝ දුද්දස්සෝ දුරණු බෝධෝ සන්තෝ පනීත අතක්කා වච්චාරෝ පණඩිත වේදනීයෝ. ආලේ රාමාකෝ පනායම් පජා ආලේ රතා ආලේ සම්මෝදිිත රාජකුමාරය තථගතන් වහන්සට මෙහෙම හිතුණේ. මං අවබෝධ කරපු මේ ධර්මය හරිම ගැඹුරුයි මේ ධරමය ප්‍රඥාවෙන් දකිනයක ලේසි නැහැ. අවබෝධ කරන එක දුෂ්කරයි. මේ ධරමය හරිම ශාන්තයි. මේ ධර්මය හරිම මිහිරී. තර්ක කරලා තේරුම්ග්ඩ පුළුවන් දරමයක් නෙමෙයි. හරිම සවුම් බුද්ධිමතුන්ට අවබෝධ කරගන්නට පුළුවන් ධරමයක්. මේ ලෝක සත්ත්වයන් ඉන්නේ ආශාවතුලයි. ආශාවට ඇලිල තමයි මේ ෝක සත්තුවයන් ඉන්නේ ආශා කරන දේවල්ලොලින් සතුරුවෙවී ඉන්නේ ඉතිං ආශාවතුල ඉන්න ආශාවට ඇලිලා ඉන්න ආශාවෙන් සතුරුවෙවී ඉන්න මේ ලෝක සත්වයාට නම් හේතුඵල දරමේ වන පටිච්ච සමුපපාද දරමේ අවබෝධ කිරීම ලේසි දෙයක් නෙවේ ඒ වගේම මේ සියලු සංස්කාරයන් සංසිිඳ වන සියලු කෙලෙස් දුරු කරවන තන්හාාවශය කරන තන්හාාවේ නොවැලන තන්හාාව නැති කරන ඒ අමානිවන අවබෝධ කිරීීමනම් ලේසි දෙයක් නොවේ. ඉතින් මම මේ ධර්මය දේශනා කරන්නට පටන් ගත්තොත් අනිත් අය අවබෝධ කරගන්න නැත්නම් මටඒක මහන්සියක් විතරයි. මං කවදාවත්ම අහල් නැති මේ අසිරිමත් ගාතාවන්මට මේ විදිහට වැටහුනා ද උහසක ජීවිත කතා මේ විරමේ උන්හසව ඉග්‍රහ කරනවා. කිච්චේන මේ අධිගතාම. හලන්දානි පකාසිතුම් රාගදෝස පරේතයෙහි නායන් ධම්මෝ සුසබුද්ධ අතිශයින්ම දුක්මහන්සි වෙලයි මම මේ ධර්මය අවබෝධ කල්ලේ මේ ධර්මය අනුන්ටකීමෙන් ප්‍රයෝජනයක් වෙන එකක් නෑ රාගදේශවලින් පෙළෙන මේ ජනතාවට මේ ධර්මය අවබෝධ කරනවා කියන එක ලෙහිසි පහසු එකක් නෙවෙයි කියල රාජකුමාරය මට හිතුුණා. පටිසෝත ගාමිින් නිපුුණක් ගම්බීරන් දුදස්සුන් අනු රාගරත්තා නැදක්කින්ති තමොක් හන්දේන ආවටාති ප්‍රාජකුමාරය මට මෙහෙමත් හිතුුණ මේ ධර්මය උද්දුගම් බලා යන එකක්. සියුම් එකක් ගැමුරුව එකක් දැකීමට දෂ්කරය එකක් ඉතාසිියුම් එකක් අවිද්‍ය ආන්දකාරයෙන් වැසුුණු රාගෙන් ඇලනු මේ සත්වයෝ මෙවැනි ගම්බීර ධර්මයක් අවබෝධ කරගන්න නැතිවයි කළ මට හිතුනා. එනක් පැහැදිරේපි න්නතුන. ධර්මය උඩු ගම් බලා යන්නේ පටි සෝත ගාමීින් කෙල කියන්නේ එක දැ. ලෝකේ තියන්නේ අනු සෝත ගාමී සාමනි හල්තන වැල යන අත්තර මැස්ස ගන කියලා. ලෝකේ පුරාම තියෙන්න්නේ ඕකයි. ආච සිල්ල කරපේ ම් කන අම ල කරපේ ද වා දරුව කන ද දර රපේ ගර ිනි ර කර. පුරෙන් පරපුරට අපි මේ කෙලෙස්ම උපද් උපද්ද යුතුකාං ස්තකර කර දුක්විඳවිද සැපහොය හෝ යන ගමනක තමයි ව නිරත වෙලා සිටින්නේ නමුත් භාගතුන් වහන්සේ වදාරනවා මේක උඩුගම් බලායන්නක උඩුගම්බලා කළ කියන්නේ හැමදිනාම කෙලෙස් පස්සේ දුවනකොට ඒ කෙලෙස් වලේ නිදහස් වෙන්නට එක් කෙනෙක් දෙන්නෙක් මහන්සි ගන්නවා දැ බලන්නකෝ අන්තරජාලය තුළම ඔබෝ කළඹන දේවල් කොච්චර නම් තියෙනවද කළඹවන දේවල් තිබෙද්දි නේද ඔබ මේ ධර්මදේශනා වහන්නට කල්පනා කළේ. නැත්තන් ඔබ පිනවන විනෝදර පත් කරන පුදුමහි න පුදුම කරවන් වයඇතිකරව හිනස්සන න කාමිිය පදධන දේවල් කොච්චර තියෙනවාද. දැන් ඔබ මේ දේට ටිකත් ගෙවාගෙන මේ මකද මේ කරන්නේ. ජීවිතයේ ඔබට අවබෝධ කරගන්නට බැරිවෙච්ච යම් ගැමුරක්ක බොහෝයවා. ඇති ඔබ ගොඩා පින්වන්තයි. භාගත වහස දේශනා කරනවා මේක පටිසෝතගාමී ධරමයක්. ලෝකයේම කාමේ පස දුවනකොට කාම රැල්ල රහවෙනකොට තව පිරිසක් ධර්මය තුළින් සැනසීම හොයෙනවා. මේ අසිරයක්නේ එතකො ධර්මය තුළින් සැනසීම හොයෙන මිනිස්සු ප්‍රඥාවන්තයිනේ බුද්ධිමත්නය. ඊට පස වනහස මෙහිම පවසනව රාජකුමාරය මේ විදිහට කල්පනා කරද්දි. උත්සාහ අඩු පැත්තට ම ත ත වහස හිත නැමුණේ. ධර්මදේශනාවට හිතනැමුණි නෑ. එතකොට රාජකු මාරය සහම්පති මහාබ්‍ර්මයා හට ඔහුගේ සිතිින් මං හිතපුදේ දැනගන්නට දැකගන්නට ලැබුණ. එතකොට ඔහුට මෙහෙම හිතුුණා අයෝ බවත්නී ලෝක සත්වයා නැසිලයාවි අයෝ භවත්නී ලෝක සත්වයා වෙනසිලායාවි නස්සති වත බොෝ විනසති වද බහෝ ලෝක සත්වයා නැසෙහි වෙනසෙයි මේ ලෝකයේ පහල වනු සතාගත වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිත අල්පුත්සාහයට නැමිල ගියා. ධර්මදේශනාවට හිත නැමිනෙ නෑ කියලා. සහම්පති බ්‍ර්මරාජයට මේක දැනවුණ. රාජක්මාරය ඒ සහම්පති බ්‍රහ්මයා ශක්තිමත් මනුස්සේක්. හකුළපු අතක් දිගහරිනවා වගේ. දිඇරපු අතක් හකුලනවා වගේ. බඹලොවින් අතුරු දහන්වෙලා මං ඉදරයේ පහලවන කොහෙද පහල වුණේ. බද්ගයාේ පහලවන රාජකුමාරය ඒ සහම්පති මහා බ්‍රහ්මයා උතුරු සලුව එක පැත්තකට පොරොවා ගෙන වන්දනා කරගෙන මට මෙහෙම පැවසුවා ස්වාමීණී භාගතුන් වහන්ස දහම් දෙසන සේක්වා ස්වාමිනි සුගතයන් වහන්ස දහම් දෙසන සේක්වා මේ ලෝකයේ කෙලෙස් අඩු සත්වයන් ඉන්නවා සති භන්තේ සත්තා අප රජක ජාතික ස්වාමණ මේ ෝක කෙස් අඩු සත්වය ඉන්න. අස්සවනතා ධම්මස පරිහායන්ති. භවිස්සන්තිි ධම්ම සඥාතාාරු. ස්වාමීණි ඒ කෙලෙස්සඩු සත්වයන්ට ධරමය අසන්නට නොලැබුණොත්.ඒ අය පිරිහිලායාවිි. නමුත් ස්වාමේනි, ඒ කෙෙස් අඩු සත්වයන ධර්මය හන්ඬඩ ලැබුණුත්. ඒ අයත් මේේ ධර්මය අවබෝධ කරාවී කියලා සහම්පති බ්‍රහ්ම රාජ්‍යයා භාක්තුන් වහන්සසිර ධර්මදේශනාවට ආරාධනා කළා. සහම්පති බ්‍රක්්ම රාජයා කළක කියන්නේ. මීට පෙරබුද්ධ වාසනය වන කාශ්්‍යප සම්මා සම්බුදු ශාසනය තුළ අනාගාමි වෙච්ච ප්‍රක්්මරාජයකක්. තර බලන්ට තිස් වික්ෂූ හැටිට පෙන හිටිය. තිස් තමයි කල නම. තුරේ තිස්ස භික්ෂ අනාගාමී වෙලා සහම්පති නමින් අනාගාමී බ්‍රක්්මලෝකයක ඕ වැඩවාසය කරම ඉදි තමයි මේ සිතිවිල්ල දැක්කේ. භාගතන් වහන්සිදරිය පෙන ඉඳලා ඒ ්‍රහ්මරාජා මෙහෙම පැවස්සවා. ඊට පස්සේ භාගතුහන්ස පවසනවා රාජකු මාරය. සහම්පති බ්‍රක්්මයා ඔය විදිහයට කියලා. ආයිමත් මේ ගාතාවන පැවසුව. බඩග මේ බ්‍රක්්මරාජයෙක්ගෙමි අදහස්සහ ඒ වචනවලතින සම්භා්‍ය බව. පාතුර හෝසිි මගදේසු පුුබ්බේ දම්මෝ, අසුද්දෝ සමලයහි චින්තිිතෝ. අවාපුරේතං අමත සුදාරං සුනන්තු දම්මං විමලේනානු බුද්ධන් මොකද තේරුමට. ඉස්සරමී මගද ජනපදයේ කෙලෙස් සහිත ඔදවිය විසින්. හිතපු අපිරිසිදු ධරමයක් පහළ වෙලා තිබනා. දැ භාගතන් වහන්සේ පහළ වනේ මඟදේ බුද්ධ ගයාවතින මගදේ. හරි රජගහනුවර්තින මගදේ නාළදවතින මඟදේ. එතකොට සහම්පති ්‍රක්්මනාජය පවසනු ගාතාවන්ගෙන් ඉස්සරමී මගද ජනපදයේ කෙලෙස් සහිත උදවයේ විසින්, හිතපු අපිරිසිදු ධරමයක් පහළ වෙලා තිබුණේ. ඒක නිසා මේ අමා නිවන් දොරටුව විවෘත්ත කරන සෙක්වා. නිමල ප්‍රඥාඇති බදුරජාණන් වහන්සේගේ ධරමය නුවනැත්තෝ අසත්ව ඉරවස සහධති ප්‍රක්්මරාජ්‍ය තවත්ගා තවක් පවසනවා. සේලේ යහා පබ්බත මුද්ද නිිට්හිිත. යථාපි පස්සේ ජනතම් සමන්තතෝ, තතුූපමං ධම්ම මයන් සුමේදද, පාසාද මාරූහිය සමන්තචක්කු, සෝකාව තින්නන් ජනතම අපේත සෝකෝ, අවෙක්කස්සු ජාතති ජරා භූතම්. ශෛලමය පරවතයක් මුදර නැගගත්තු කෙනෙක්. හාත් පස සිටින ජනතාව දිහා බල්ලව වගේ. මහා ප්‍රාඥ වූ හාර්පස දකි නුව නැස ඇත්තා වූ බුදුරජාණන් වහන්ස. සද්ධර්මයෙන් කරන ලද ප්‍රාසාදර නැගි ශෝක රහිත සිතිින් ඉපදීම් වලින් ජරාහවලින් පෙළෙන්න්න. ශෝකය හිගිලිුණු නතාව දෙස බලන සේක්වා බලන ප්‍ර්මයාග්‍යාවබෝධය. ප්‍ර්මය පවසන්නමකක්ද. ශෛලමය පරවතයක් මුදුනට නැගගත්ත කෙනෙක් වගේ? හාත් පස ජනතාව දියා බලන වගේ කන්දක්කුඩට නැගගත්ත කෙනෙක් වටේම ඉන්න මිනිස්සුන්හ ඕ යට පෙනෙනවා යා දකිනවා. හරිද. ඒවගේ කියන මහා ප්‍රඥා ඇති හාර්පස දකින නුවන ඇති. බුදුරජාණන් වහන්ස සද්ධරමයෙන් කරනලද ප්‍රාසාදර නැගී නැකද. සද්ධහමයෙන් කරනලද ප්‍රසාදිිර ඔබහස නගින්ද. නැගලා ශෝක රහිත සිතින් ශෝක කරන ජනතාව දෙස. බලන සේක්වා. ඒයට පිහිට වෙන සේක්වා කෙළමේ කාරුණික ඉල්ලී මක්කරන්න මෙතන සියල්ලු බුදුවරුන්ගේ සිරිතක් තියෙනවා උන්න්නවහන්සේලා පළමු දම් දෙසුම ආරම්භ කරන්නේ ආරාධනාවකි. එක සියලු බුදුවරුන්ගේ සිරිතා. එක බුද්ධ චරිත්තය. අතීත බුදුවරුත් එහෙමයි. අනාගතේ පළමන බුදුවරත් එහෙමයි. උන්වහන්සේලා ධර්ම දේශනාවට මුලපුරාන් නෙම අන්කෙනෙකුගේ ආරාධනාවකින් මයි. අරිමස් සිෙරිමයි. එකෙන ඒ තරමම් නසසිි කෙල්ෙේ. බුද්වෙලා වහසේ මතුුවෙන් ලකාවොෝ යනහෙම සිතිවිල්ලක්වත් නැහැ. නිකලෙස් කියන්නේ එකයි. සියල්ල හිතිං. අතහැරලා රාගේනෑ දවේශනය මෝහේනෑ තිංහ. සම්මා සම්බුදු කෙනෙකුගේ සිරිත තමයි. තමන් වහන්සේ අවබෝධ කරගත්ත වගේ ලෝක සත්ව අයටත් මේක බෙදාදීම. ඉතිං ඒකට මුලපුරන්නේ කෙනෙක් කරන ආරාධනාවකින්. ති අපේ ගෞත බුදුරජන්ාහසරමේ ආරාධනාව කරන්න කෞද සහම්පති බ්‍රක්්මරාජයා මෙහහිම පවසනවා ඒ ්‍රක්මරජායා. උට්ටේෙහි වීර විජිත සංගාම සත්තවාහ අනන විචර ලෝකේ. දේසේසු භගවා ධම්මං, අන්‍යාතහරෝ භවිස්සතීති හඩිම ලස්සනයි. මාරයුද්ධයෙන් දිනු මහාවීරයන් වහන්ස. නැගීෂ්ටින සේක්වා. උතුම් ගැල්කරවාණන් වහන්ස. නය නැති උතුමාණන් වහන්ස ලෝපුරා සැරිසරණ සේක්වා. භාගතුන් වහන්ස දහම් දෙසන සේක්වා. අවබහුදධ කරනාය ඇති වෙනවා මයි කියලා භාගතන් වහන්සේට ආරාධනා කලා කෞද සහම්පති බ්‍රක්්මරාජය රාජකුමාරය ඒ මහා බ්‍රක්්මයාගේ අදහසමට අවබෝධෝ වනා සත්වයන් කෙරෙහි කරුණාාවක්ම ඇතිවුුණා බුදු ඇසින්මං ලෝකයේ දිහා බැලවා රාජකුමාරය මං බුදවෙසිල් ලෝකේ දිහා බලද්දිී ලෝක සත්වයන්ු දැක්ක සමහරුන්ට කෙලෙස් අඩුයි සමහරුන්ට කෙස් ගොඩක් තියෙනවා සමහරුගේ ශ්‍ර්ධාී ඉන්්‍රියන් හරිම තියවුණුයි, සමහරුන්ට ශ්‍රදධාාවතියන්නේ හරිම ටිකයි නොදයි. සමහරුන්ගේ සභාවේ යහපත්. නමුත් සමහරන්ගේ ස්වභාාවය යහපත්. සමහරුන්ට ඉතා පහසුවයිෙන් අවබෝධ කරවන්ඩ පුළුවන්, සමහරන්ට අවබෝධ කරවන එක ලේසි දෙයක් නෙම සමහරු තුළ පර්ලොවටත් වැරදිවලටත් බයතියෙනවා. සමහරු පරලොවටත් වැරදිවලටත් බයා නෑ. මේ ලක සත්‍යයාගේ ස්වභාාවය. මහනෙල් විලක් වගේ නෙළුම් විලක් වගේ සුදුනෙළුම් විලක් වගේ ඒ විල්වල්ල වතුරේ හැදෙන සමහර මහනෙල් නෙළුම් සුදුනෙළුම් තියෙනවා ඒවාත් තව මෝරාගෙන එනවා තම වතුරේ ඇතුළේ වැඩෙනවා ඒ වගේම සමහර මහනෙල් නෙළුම් සුදුනෙළුම් තියෙනවා වතුරෙ හැදිල වතුර වැඩිල වතුරේම ගෑවිගෑවිී තියෙනවා ඒ වගේම සමහර මහනල් නෙළුම් සුදුනෙළුම් තියෙනවා ඒවා වතුරේම හැදිලා තුරෙන් ගොඩට ඇවිල්ල වතුරේ නොගෑවී තියෙනවා ප්‍රාජකු මාරය ඔන්න විදිහටැයි මං මේේ ලෝක සත්වයා දිහා බුදු ඇසින් බැලිවෙ බලන්නකොට මල් ලෝක සත්වයන් ගේ ස්වභාවේ හඳුනා ගත්තා සමහරුඉන්නවා කෙලෙස් සඩුයි සමහරුණ කෙලෙස් ගොඩක් තියෙනවා. සමහරුණි ශ්‍රද්ධාව ඕ බොහෝම බලසම්පන්නව තියනවා. සමහරුගේ ශ්‍රද්ධාව හරිම මෘදදුයි. සමහරු යහපත් සමහරු යහපත් ඇතමන්ට පහසුුවයි නාබෝධ කරවන්ඩ පුළුවන්. සමහරුන්ට අවබෝධ කරවන එක ලේසිනේ. ඇතැම් උදවිය පරලොවටත් වැරදිවලටත් බයයි. ඇතැම්මයේ වැරදිවලටවත් පරලෝකයටවත් බයනෑ රාජකුමාරේතකොට මං සහම්පති බ්‍රක්්මයාට ගාථාවකින් පිළිතුරු දුන්න. මොකදදීගාථාව අපපාරුතාති සං අමතස්සදවාරා ඒ සෝතවන්තෝ පමුච්චන්තු සද්ධන් විහින්ස ස්ී පගුණන්න භාසයින් ධම්මං පනීතං මනුජේසු බ්‍රක්්මේතිී ලෝකයෙහි නැනැවතුන් හට අමා නිවන් ද්වාරය මා විසින් විවෘථ කරන ලද්දේය සදාම් අසනු කැමැත්තෝ ශ්‍රද්ධාව මුදත්වා ක්මය මම මේ ප්‍රනීත වූ ධරමය මට මැනවින් ප්‍රගන වූ ධර්මය මිනිසුන් හට මෙතෙක් ප්‍රකාශ නොකළේ ඒ මට වෙහෙසක් වේයයි අදහසිල්. එනම් බුදු කෙනෙකුත් මේ අමුතුුවෙන් වේ වෙහෙස බලබල නේද ඇනෑන නේද එහෙම කරුණුකාරණ කියන්න මකොද කෙලෙස් නැති නිසාඋුනසේ මැදහස් සිටින් ඕ නිදහස් සිටින් සංසුන් සිටින් තමයි මේ සදහම් සේවාව සිද්ධ කරන්නේ. බලෙන් කා වැදදිල් ලක්නේ. බලෙෙන් අවබෝධ කිරිල්ලා නෑ මැදහත් සිතින් ධර්මේ දේශනා කරනවා පින් තියෙන කෙන අවබෝධ කරනවා පින් ඇති කෙන අයිතිං වනපද කනේ වැදුනත් තමන්ගෙම ලෝකේ ජීවත් වෙලා බහසියින් සත්‍රාපායක ඔය අරඋපදිනෝ. රාජකුමාරය. එත්තකොටට සහම්පති බ්‍රහ්මයා භාගතුන් වහන්සේ ධර්මේ දේශනා කරන්නට ඉඩ ප්‍රස්ථා ඇති කලසේක කියලා මට වන්දනා කොට ්‍රදක්ෂණනාොට එතනම නොපෙනී ගිය රාජකුමාරය එතකොට ම මෙහෙම හිතුවා කාර්දමං ඉස්සල්ලම ධරමේ දේශනා කරන්නේ කෞද මේ ධරමය ඉක්මනින්ම අවබෝධ කරගන්නේ කියලා රාජකුමාරය ඒ වෙලා වෙදී මට මෙහෙම හිතුුණ මේ ආලාර කාලාම බුද්ධිමත් ව්‍යයක්තයි ප්‍රඥාවන්තයි බොහෝ කලාක් කෙලෙස් අඩුවෙන් සිටිය කෙනෙේ ං ආලාරකාලාමට තමයි ඉස්සල්ලාවමී දරමේ කියන්නේ කියලා. රාජකු මාරයේ මොහුතේදී දෙවිවරු මාළඟට ඇවිදිින් මෙහෙම පැවසවා. ස්වාමීනි මීට හද්දවසර කලින්. ආලාරකාලාම මරණයට පත්තුනා කියලා. මටත් ඒගෙන අවබෝධෝනා ආලාරකාලාම සද්දවසකට පෙර මරණයට පත්වෙලා තිබෙනව ම බුද්දුනුවනින් දැක්ක. රාජකු මාරයේ එතකොට මට ඔහු ගැන මෙහිෙම හිතුුණා. අනිේ ආලාරකාලාම. අවාසනාවන්ත කෙනෙක්. ඇත්තෙන් ඔහුම ධරමය ඇහුවනම් වහාම අවබෝධ කරගන්නවා. රාජකුමාරය එතකොට මට මෙහෙම හිතුනා. එහෙමනම් දැන් කාටද මම ඉස්සෙල්ලාම ධරමය දේශනා කරන්නේ. රාජකුමාරයතකොට මට මෙහෙම හිතුුණ. මේ උද්ධක රාමපුත්ත බුද්ධිමත් ව්‍යක්තයි ප්‍රඥාවන්තයි. බොහෝකාලයක් කෙලෙස් අඩුවෙන් හිටපු කෙනෙක්. ම මේ රාමපුත්‍ර උද්ධකට තමයි ඉස්සල්ලාම දැ දරමයේ දේශනා කරන්නට ඕන කියලා. මං මෙහිෙම හිතනකොට. රාජකුමාරයේ මොහොතෙත් දෙවියන් මාළඟට ඇවිදිින් මෙහෙම පැවසුව ස්වාමීණී. පෙරදින රාත්‍රයේදී. රාමපුත්‍ර උද්දක මිය පරලෝගයා කියලා. රාජකුමාරය මටත් ඒගෙනාවබෝධෝනා. ඊයේ රාත්‍රයේ රාමපුත්‍ර ුද්දක මේ මියගෙහිල්ල තියෙනවා කියලා. මට ඔහු ගැන මෙහෙම හිතුුණ. මහ ආජානීූ ප්‍රාම් කෘතු ුද්දකු අනේ රහම් පපුතු රුද්ද ගත් ගොඩා අවාසනාවතයි දැ බලඳ මේ අවාසනාවතයි කලා මන ැගගේ යයි පුදනේ කොහෙද තරායක නෙමේ? නේද මනුස්තු ලෝකේ දීවියලෝකිකත්ෙම ඉරත් එෙහා නේද? ්‍රක්්ම තලවල ඉපදනේ. උන්නහස මෙතද මේ අවාසනාවන්තයි කෙලා කියන්නේ කුමක් නිසාද. ඒය ඇයට සංසාරෙන් එතර වෙන ධරමේ අහන්නට ලැබිච්චි නැති නිසා බඩගම වාසනාවාගත වහන්සේ මන හැට. ඒනම් බුදු කෙනෙක් වාසනාව වලන්නේ කාම සම්පත්වලින් නෙමි ලස්ස රූපෙන් නෙමි හැඩෙන් නෙම දනුගත්තන් වලින් නෙමේ ලෞක නද උපබෝග පරිබෝග සම්පත්වලින් නෙමේ පුද්ගල සම්බන්ධාවලින් නෙමි. උන්වහන්සේ කෙනෙක්කුබි වාසනාව මනින්නෙම කෙනෙක් වාසනාවන් අයි කියලා පවසන් නෙම ඒකෙනාට ඕ කොයි තරන්දුරට චතුරාර්ස් සත්‍ය ධර්මිය අවබෝධ කරගෙන නෙමේ හැකියාව තියෙනවාද කියන කරුණ මතමයි. උනසර හිත්තුන අනේ. මේ උද්ධකරාම පුත්තත් හරීම අවාසන වන්තයි. ඇත්තෙන්ම ඔහු මේ ධරමේ ඇහුවනම් වහම අවබෝධ කරගන්න ඒ වහාම කලක කියෙන්නේ ඇයිද මේ කෙස් අඩු ස්වභාාවයක්න පැවැත්වේ දැන් කාලයක් වනගත්ත වෙලා දැහැන් වඩමින් අල්පේච් ජීවිත ගෙවමින්න්න මේ කාලෙ ගත කරන්නේ. දැම්මල එකක් පැහැදිලි භාගතුන් වහන්ස ධර්මය අවෝධ කරන ඉස්ල්ලාම පපිවස්තුර වඩින් හිතුවද යෝදර දැන් මොව කරනව දන්න. පුදුම දුකට පත්වෙල ඇති. තාත්තා. කෞද සුද්දෝධන මහරජාණන් ඇන්ඩූ කඳුලින් ඇත්තේ. පුංචිියම්ම කෞද්ද ප්‍රජාපති ගෞතමිය අනේ මගේ ශාක්ක්‍ය ඥාතීන්. උන්වහන්සේ එහෙම පාරටම කපිලවස්තුරු වැඩමි කරන්න හිටිවෙනේ. උන්හන්සේ ස්ලාම් බැලිුවේ මේ වගේ ගැඹුරු ධර්මයක් කාර්දම ඉස්සල්ලාම දෙන්න එහ දරමය දෙන්නට ලෝක සත්‍යයන්තුළ ප්‍රදාානම ගුණයක් තියන්නනොකක්දදේ. කෙලෙස් පස්ස දුවන් ඇතිගත්තිය. ආසාාවන් පස්සේ දුවන් නැතිගත්තිිය. තන් හාවෙෙන් පොදිිබඳන්නේ නැති සභහවය තියෙන්න්නට ඕනේ ඒහම ැතම මේ ධර්ම දකිනෙක අදටත් ේ සිදහැ. ඇැම වගේ යුගවල්ලනන්ට ලේසිමනයම කොදයි. දුවන තාත් ද වන්නේ ගිහි පැවිතිි කාව කුත්නේ ආසාවන් පස්සෙමයි දුවන්නේ. ආසාවන් පස දුවල ඇතැම් විට බොහෝවායි අත්‍රරවෙන්නේ කොහද නිරයි. තෙරිස ලෝක සත්තු වෙලා නන ප්‍රේතුලෝක ප්‍රේතිය වෙලා සුරලෝක සුරුවය වෙලහ මනුස්සුලෝකටාවත් කෙලෙස්කොඩත් සංගත විධ ප්‍රශ්නය. දිව ලෝකගගේ දිව්‍ය කාමේ විතරයි දිව කාමයට මුලාවුණනාට පස්සේ බේරණ එක ලේසිනෑ නේද ෑ ක්‍රිකට් කාල්ට ක්‍රකට් වල්ට වසංග වෙනවාගේ දේශපාලන කාට නේද දැ චන්දකාලට න්දර වසංග වෙනවා වගේ. ආංගී වගේ ඒ කෙෙස් වල්ට වසඟුණනාට පස්සේ දෙවියන්ට බේරෙන්න්න බැමිනිසන්ට බේරෙන්ඩත් ප එකනිසන්ස මුලින්ීමම බැලවී කෙස් අඩු අයහොය මේක බෙදන්ඩ වලන්නක න්නස කොච්චරමී සරෝ සාධාරනාහිද කියලා ඒක න මුලින්ම පල වතුට වැටම කර නඇ. රාජකුමාරය. ඉට පස්සේ මම මෙහෙම කල්පනා කරලා. එහනම් දැන් කාර්් ම ඉසෙල්ලාම ධර්මය දේශනා කරන්න බලන්ටාර දෙන්නට දධමය අබෝදධ කිරමි අවස්ථාව ගිලිහිච හැටි ඩ් ආලාර කකාලාමන ද්ධග්‍රා පුත්තටයි අලාර කාලාම භාගතන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලලා නේ දැම්මි කල්පනා කරනොට බ්‍රහ්මය ගාරාධරම වාරගෙන ලෝකට හම් විදන්නන් දෙසන්නන් කියලා අලාරකාලාම මීට දින හතකර කලින් සතිීකර කලින් කළුරිය කරලා. ද රම්පුත්ත ඊට කලින් දවස රාත්‍රයේ කළු රේ කරලා කොච්චර අවස්ථාව ගිලිහි යාමාන්ත. ඒ අයටති අනනාගත ගවම කැන මෛත්‍ර බුද් සාංසනේතුළ මේ ගවබෝධත කගන්නල බ දන්නත්න ඒ ඒතර දීරි යු. ඇයි අසංඥ ලෝකොල්ලව නු පන්නේ. රෝපදහන වැඩුවිය ආකාසානං චායතන වැඩවා ආකින් චඥාතන වැඩුවවා න ාත වැඩුව ඒව සං ං යත වැඩුවවා ගැඹුරු සමමාධීයේ අය දියුණු ක ළේවට රෝප දිහන සමාධි කියෙලා කියවා. එති හන්සසිට පස හිතුව කියෙනනවා කෞදම ධරමී මනින්ම අවබෝධ කරගන්නේ. රාජකුමාරය එතකොට මට මෙහෙම හිතුුණ. මේ පස්වග භික්ෂුන් වහන්සල මට ගොඩක් උපකාරලා තියනම්. දැකද සත්පපුරුසකම. දැකද කුතවේදී බව. උන්නන්වහන්සේක් විමුක්තියයට උපකාරක ඇතම වොහන්ස ඉස්ල්ලාම සිහි කරන්නේ. මුලින්ම කාවද ආලාර කාලාම ඇයි උන්න වහන්සේ එක්ක එකට සමගාමී සමාදී වැඩුවෙන් සමකාලීනයින්. උද්ධකරාම පුත් ඉර් පස බලනවා මේය මම විමුක්තිය හොයෙන ගමනෙදි විමුක්ති මාර්ග්‍ය හොයන ගමනති මට ොඩක් උපකාරලා තියෙනවා මහත් වහසක්ගෙන භාවනා කරදදි මට උපස්ථාන කරලත් තියෙනවා එහෙම නම් මං පස්ස ව ික්ෂූන් තමයි ඉසල්ලාම ධර්මේ දේශනා කරන්නට ඕනේ කියලා මම මෙහෙම හිතුවා දැන්ගේ පස්වග භික්‍ෂුන් වහන්සලා කොහෙද ඉන්නේ රාජකු මාරයේ මිනිසුන්ගේ දර්සන පතයෙක්මවාගේ පිරිසිදදු බුදදු නුවනිින්. දිවැසින් දැක්කා පස්සග භික්ෂුන් වහන්සල ඒ වෙනකොට ඉන්න කොහෙද බරණැස ඉසිපතන මිගදායේ කියලා. රාජකුමාරයේ මං ඌරුුවල ජනපදයේ. කැමති තාකල් ඉඳලා. බරණැස බලා පිටත් වන. රාජකුමාරය. ඌරුවෙලාවේ සිට බරණැස බලා මං පිටත්වෙනකොට උපග කියන තාපසයෙක් ඕ මට දැකගන්නට ලැබුණා. මං ඒවෙලාවේ හිටියේ අතර මග ගයවත් බෝධියත් අතර. අදරත් මේ ස්ථාන තියන දැ ගයාාවකකිනෙ ගයා ටවු් එක අද පුංචි. ංචි ටව්න එකත් න ගයා ටවු් එක කියලා හරිද තදැ බුද්ධ යාාවෙනයි ගයාව වෙනයි. ගයාාව කෙන පුංචි නගරයක්. ගයාවෙ තියෙනෝ මේ පසිද්ධ දේවස්ථානයක් කෝවිලක් විෂ්ටුපාද ෝවිල විෂ්න පාද ටැපල් කරතමයි පසිද්ධ. විශ්ණු පාද ටෙම්පල් එකේ තියනවා මේ ඇතුළ ඒයි මේ එක පතුලකට පතුලකට වන්දනාමාන කරනවා කට දැන්මේ අපිත් අපේ ගුරුවරුගේ අවවාත මත ගහිල්ල බැලුවා ඇත්තර මේකම දෙවි කෙනෙක්ගේ පාදයකට වඩා අර දිගනිකා තියන මේ බුදුරජාන්සික බුදු සිරේ සිරි පතුළේ ලක්ෂණ සුපපත් තිටද පාද දීගංගුලි දෙක් විලුම්බ අන්නේ සුප්පතිටිති පාදේ දිගේ ඇගලි දිග විලුබ සහිත සිරි පතුළක් ජීවමමාන දැක ගන්න පුළුවන් කමර ැබෙනවා ශ් පාද ෙම්පල්ක ගේයාට පසක බුදු සිරිපතුල කියලා අපින නිස්වාස කරන්න. අපි ගහල්ලා බදුරජාන්ස්ක සිරිපතුල කිය නල්ලතේ වදනා කරන හරි මර මේ එතනන්න සාදුවරුන්ගේ ඒ පූජකැගෙන් බේර ඉති අපි මොුවවා මහරිෝය පිරිකට මනහරිකය කරදීලා මොුණුව මහරිෝ චුට්ටක් අතමිටිමොලෝලා ඒ බුදු සිරිපතුලට වැදර මස්කාරලා එනවා මමනන් ගිය හැම අවස්ථාවකම ඒ ස්ථාන වන්දනා කරගෙන තිබෙනවා ඉතින් බුදුරජාන් වහන්සේ නේද බොහෝ කාලයක් ජියෝමානව වැඩහිටපු ප ප්‍රදේශනයඉති යට පසේ බුදු අසිරි අපිට තාමත් හිතට දැන්නවා හිතට මැවෙනවා එතකොට උන්වහන්සට මුණ ගැෙනවා මේ ඌර්වේලාවත් ගයාවත් අතර ගයාවත් බෝධීත් අතර මේ උපක කියන ආජීවකයා උපක ආජීවකයා බුදුරජාන්සව දැකල්ලා මෙහෙ ඇහවයි කියනවා ආශ්වතුන් වහන්ස ඔබගේ ඉන්ද්‍රියන් හරිම ප්‍රසන්නයි ඔබගේ සමී පැහැයත් ඉතාමත් පිරිසිදුයි බබලනවා. ඇත්තෙන්ම ඔබ කෞුරුන් උදෙසා මහන වෙච්ච කෙනෙක්ද. ඔබගේ සාාස්තෘන් වහන්සේ කෞුද ඔබ කැමැතිකාගේ ධරමයකටද කියලා මගින්. ප්‍රශ්නැහවා එතකොට රාජකුමාරය මන්ගේ උපක තවසාට ගාත්හාාවලින් මෙහෙම පැවසවා. සබ්බාබිබ්හු සබ්බවිදුහමස්මි සබ්බේසු ධම්මේසු අනුපලිත්තු. සබ්බන් ජහෝ තන්හකයේ විමුත්තු සයං අභිං්ඥායකමුද්දී සෙියන් මගේ ගාතාව තමයි යද මාතෘකකාාව හැටියට තාගතමකුදඒ රම ලස්සන මේ ගාතාව උපක අහනවා ඔබහන්සේගේ ගුරුවරයා කවෞද්ද කවුරුම් උදෙසාද මහන වනේ කියලා භාගතුන් වහන්සේ මෙසේ පිළිතුරු දෙනවා. සබ්බා බිබහු සබ් විදුූ හමස්මි මම සියලු අකුසල් මැඩලූ කෙනෙක්. මම සියලුමදේ අවබෝධ කල්ල කෙනෙක්. සබ්බේ සු දම්මේ සස්වනූ පලිත්තු, මම සෑම දේකටම නොවැලුුණ කෙනෙක්. සෑම කලේශයක්ම අත්හල කෙනෙක්. සබ්බන් ජහෝ තන්නක්කයේ විමුත්තු. ෘෂ්ණාවශයවීමෙන් ලත් විමුක්තියට පත් කෙනෙක්. මාතුල ඇතිවුණු අවබෝධක් ඥානයෙන් මේ සියල්ල දැනගත් මට සයං අභිං්ඥාය කමුදි සෙල්යම් මං කාාවනංගුරුවරයා කර ගඩද. මම ආමත් මොකට නංගුරුවරෙක් ොවැන්්ඩ කියලා. උපකට පිළිතුරු දුන්නා. උපකට මෙහෙමත් පවසනවා. නමේයා චරියෝ වත්හී සධසෝමේ නවිද්්‍යති සදේවකස්මිං ලෝකස්මිං නත්හිමේ පටි පුග්ගලෝ උපකය මට ගුරුවරයෙක් නෑ. මට සමාන කෙනෙකුත් නෑ මේ දෙවියන් සහිත ලෝකයේ මට සමාන කෙනෙක් හොයා ගන්ටක් නෑ. අහංහි අරහාලෝකයේ අහන්සත්හා අනුත්තරෝ ඒකෝම්හි සම්මා සම්බුද්ධෝ සීතිභූතෝස්මිනි්බූතෝ මම වනාහි ලොවෙෙහි රහතන් වහන්සේ වෙමි. මම වනාහි අනුත්තර වූ ශාස්තෘූවරයානන් වෙමි හුද කලාවේම තනිවම සම්මා සම්බුද්ධතර පත් මම ෘෂ්නායව සේවීමෙන් සිහිල්වී නිවී කිය කෙනෙක් වෙමි ධම්මචක්කං පවත්තේතුම් ගච්ඡාමිකා සිනංපුරං අන්ධභූතස්මිං ලෝකස්මිං ආහංචන් අමත දුන්දුබිං චතුරාරි සත්‍ය ධර්මය නම්මු දහම්රෝධය කර්කවාලන්නට කසී රට බරණැසට යමි අවිද්‍යආන්ධ කාඩෙන් යුක්ත ලෝකයාට. අමාහාෙරේවයන්නට යම් කොච්චර ලස්සනයි ද. සම්බුදුවිතයේ අදහස් නේද තාමුණන් වහස දැ එතකොට පලමු දම් දෙෙසුම් පටන් අරගෙන නැහැ. මේ අදහස් දක්කනව මේ කටයුත්තරයි ම යන්නේ කාසිපුරයට බර නැසට එතකොට ආශ්පතුන් වහන්ස ඔබහන්සේ යම්මායුරකින් ප්‍රතිඥා දෙත්නම් ඔබහන්සේ අනන්ත ජිනයැයි කියන්නට සුදුසු වන්නා හුය එතකොට උපක කියනවා ඔබහන්සේ නම අනන්ත ජන කෙනෙක්. එකනෙ බහන්සම අති අවසානයේ දක්වාම ජීවිතයේ ජයගත්තා කළනොේ කියන්න. නිස භාගතු වන්ස ගාථාවක්ම පවසනවා. මාදිසාවේ ජිනාහුන්ති ඒ පත්තා ආසවක්හයන් ජිතාමේ පාපකා ධම්මා තස්මාහං උපකෝජිනෝ යම් කෙනෙක් කෙලෙක්සයවීමට පත්කරලානම්. මාබන්දුු ඔවුන් ඒ කාන්තයෙන්ම ජිනනම් වෙනවා. මාවිසින් පාපී කකුසල ධරමයන් දිරන ලද්දේය ඒ නිසා උපකය මට ජින කියලත් කියන පුළුව. මම ජිනනම් වෙමි කියලා පැවසවා. ඉටවසමකොද උන්නේ. උපක ආජීවකයා ආශ්පතුන් වහන්ස එහෙමත් එෙන්ඩ පුළුවන් කියලා හිස සලා වෙනත් මාර්ගයකින් නිෙක්ම ගිය. උපකට මොකොද වන්නේ. මට ඕනුනේ ඔබට ඒ උපකට වෙච්ච කතන්ද්‍රය කියල දෙන්නයි. නමුතර මේ සිද්ධිය මෙච්චරම රසවත් නිසා. මෙච්චරම අසිරිමත් නිසා. මෙච්චර වර්ණවත් නිසා මේ කොටස ඔබට ඕ නොකයා බැරිවුණා. ඒ තරම්ම සිද්ගත් ලස්සන විස්තරයක් තමයි අප ැ මෙතෙක් වෙලා ශ්‍රවණය කළේ අ භාගතන් වහන්ස මුල්ම බුද්ධත්තර පත් වෙලා මුල්ම ඒ දවස්කීපය තුළ ඇතිවෙච්ච සිද්ධිය. ඊට පස්සේ උපක ආජීවකට මොකොද වනේ උපකාජීවක දැ භාගතු වහන්සම ගතා කරලා දැම් උපකාජීවක දනෑ දැ මේ බුදු කෙනෙ. මේ බුද්දු වෙලා ම්සක්වතුන් සූත්‍රයේ දේශනා කරන්න උන්හන්සේ බරණැස් ඩින්න කියලා දන්නේ නෑ. අනන්ත ජින වඩඇති ඔබහන්ස කියලා හිත පහද ගත්තන්නේ හැබැයිඒ සිටවිල් උපක හිතේ තිබ්බ හිතේ තිබ්බට කාම සිතිවිලි නිසා උපක නේද. අමාරු වැටි අවස්ථාවක්තියනවා හැබයි උපක බොහෝම පින්වන්ත කෙනෙක් උපකදැම් භාගතන් වහන්සේට මේ විදිර පවසල්ලා වෙනත් පාරකින් ගිහිල්ල කැලෑවක ගල්ලනක භාවනා කර හිටිය. කෙලෑේ ගල්ල එක භාවනා කර කර ඉන්නකොට වැද්දෙක්ඇැවිල්ලා උපකට කතා කලා උපකට කියනවා තාපසින් වහන්ස මේ ඔබතුමා මේ ගල්ලෙන්ට අලුත් කෙනෙක් වගේ ඔම අලුත් කෙනෙක්තා මයික උපක කිව්වා අනේ ඔබතුමා පිඩ පාත කර ගන්නකොට අපි ඔව රැහේටත් මංගැච්චුවන හරිනෙ කෙළ කිව්වා නොඹලාගේ රැහේවුන් කොයිවංගේද වසන්න කෙළෙහවා ් ආං අර කන්දෙෙන් එහපත් තමයිකි වූ අපේ වැදිගම්මාන තියෙන්නේ ඒනම් හොඳ මන් පිින්ඩ පාතට නඹ ලගේ ගමට හෙට උදේ ඉදලම වැඩම කරන්නන් කියෙලා කිව්වා දැන් උපක ගල්ලනේ භාවනා කරනවා දැන් අහිංසකව තාපසේක්ක වගේ ජීවත්වෙනවා දැන් ඔන්න දිනපතා අ වැදිගම්මානයට උපක තවසා ආජීවකයා පින්ඩ පාතේ වැඩම කරනවා එතකට දැන් මහ වැදම කකොද කරන්නේ උපකට පින්ඩ පාතේට බත්මුලක් ඕමන අමර අඩුමකුඩුම සහිතව පූජා කරන උපකදැන් ඒ කවලන්දලා බන භාවනා කරගෙන ඉද්දී. දවසක් මහ වැද්දට මේ දඩයන් කටයුත්තකට ඇත කලෑවකට යන්නට සිද්ධ වුණා ටේරවද. ඊට පස්සේ ඒ මහ වැද්දා තමන්ගේ රැහේ ඉන්න ඒ මහා ඇත්තීට එකනේ වැද්දගේ නොෝනට කියනවා යෝදයේ මම දඩයන් කටයුත්තකට දුර ඈතකට යන්්ඩයි හිතංගෙන්නේ. ඉතින් දවස්කීපයක් ගතවේ. තාපසින් වහන්සේගේ බත්මුලෙහිෙ මොමතක කරනවා අනෙමේ තාපසින්හසට අනිවාර්යම නඹ බත්මුල සකස් කල්ලා දෙන්නට ඕනේ කළ කිව්වා. හොඳ කෙ කිව්වා. ඊට පස්සේ වැද්දා උපකව හම්බුවන්න ගෙහිල්ලා කිව්වා තාපසින් අහන්ස මන් දවස්කීපෙකට දුර බැහැරක්. ඕ මංගච්චනවා සුපෘදු පරිදි මේ ඔබතුමා අපේ රැහට මංගච්චන්ඩ වත්මුල්ල ඕ අපේ මහයිකී ලෑස්සි කල්ලා දේවී කියලා කිව්වා ති වැද්දන වැදිිභාසාාවන නේද ආහුදයි කිව්වා දැන් ඔන්න මහවැද්දා උදේශනම පිටත්වෙලා ගියා දැන් උපක පාන්දර ජාමගෙවුණට බස්ස උදේ හතාට වෙද්දි ඔන්න වැදිගම්මානට පින්ඩ පාතේ වැඩම කල්ලා ඇදගේ බද්ගටිය දෙන්න මහ වැද නෑන කලින් දැනුවත් කලාන ඉට පස්ස දැන් ඔන්න වැද්දගේ නෝන ඒ වෙද්ද ධන සකස් කරනවා. බත්මුල ගැටගහනවා බත්මුල ගැටගහත්දී කෑගහලකේනවා කෙල්ලේ චාපා බලපන්මි තාප සින්හසේ ඇවිල්ලද කියලා අද මේ හොඳටම සුනංගුණා මමේ බත්මුල ගැටගහන ගමන් කියල කිව්වා. ඉට පස්ස කොහමරී දැන් වැදි කෙල්ලෙක් තාප සින්හන්සේ ආපු බව දැනුන් දුන්න අම්මේ අම්මේ මේ තාපසල ඇත්තෝ ඇවිල්ල තාපසල ඇත්තුව ඇවිල්ලා කියෙල කෑ ගලකිව්වා. ඒනම් කෙල්ලේ අනේ මේ බද්ගෙඩිය ඇන්න. ඔය පාත්තරයට දාපන් කියලා බද්ගෙඩිය දුන්න කෙල්ලගේ ඇතට. කෙල්ලමකොද කල්ලේ බත්මුලත් අරග නෑවිල්ලා තාපසින් වහන්සේගේ පාත්‍රයට දාන්ඩ හදනකොට තාපස්සයක් දැක්කේ බත්මුල නෙමේ දුඹුරුපාට හමඇති කොන්්ඩෙ කඩාගත්ත, හන අගස්සේනේද. මේ එරබුදු මලක් ගහගෙන ඉන්න ලස්සන තරුණියක්. අස්සන ගෑනුළමයෙක්. හරි දැමි වැදිි කෙල්ලෙක් කියන එකක් දැහි කලපනාවත්නෑ. කෙලිම්ම උපක ආජීවක අන්ඳුන්කුන්දුුම් වුණා. තමන් තාපසේක්නේද කියන එකත් අමතක වුණා. වැදි කෙල්ල දෙයාගෙනම චාපා චාප බද්ගෙඩිය දැම්ම පාත්තරයට උපකවිම් බලාගත්තා ගාට ගාට ගල්ලෙන්ට ගියා. ගිහිල්ලා. ේ පැත්තකට තිබ්බා. බදගැටිය දිහා බැලුවවෙවත් නෑ. ඔළිවෙ අත්ගහ ගත්තා. වකුටුණා කල්පනා කරන්න ගත්තා. අනේ මම්ම තාපසෙක් වෙලා මේ ගතකන කරුම ජීවිතේ මට මොකොටද වැදිරැහෙත් අරවගේ ලස්සන ගැටිස්සිියෝ කෙල්ලෝ ඉන්නවනම්. අනි අම් මේේ මන් මේ තරුණු ජීවිතේ මේ තාපසෙක් වෙලා මොකද මේ කරුමයේ කියලා හි අන්්ඩ පටන් ගත්තා. මෙන්න මේ සිද්ධිය පාදක කරගෙන. උපකට ගොඩා කරදරවලට විපත්වලට දුක්විදින්නට සිද්ධ වුණා ඒ සිද්ධිය පස්ස කාලක චාපා විස්තර කනෙන්න්න මෙහම චාපක කෙන කවද වැදදි කෙල්ල ඔබට මේ දැනගන්න පුළන්ගේ මේ කතාාවවටස මහද සිදවෙලා ෙන කිලා. එයා ඉස්සර තවස් පිරිකර අතර ගත්ත කෙනෙක් නමුත් දැන්ගේයා මුව වැද්දික්. ආශාව නිසා කාම මට ගොහොරුවෙන් මිටිලා එතරයා ගන්නට එයාට බැරි වුණා දැමී උපක ගැන කියෙනන්නේෙ කව චාපා එන මකක්දලා තියෙන්නේ. චාපාට උපක නේද. පෙම් බැන්දා.ඒ පෙම බැඳපුූ නිසා දැන් තාපසයා දවස්ගානක් වැදිරැහේට මංගැච්චුවෙනේ පින්ඩපාතයේ කරගෙනයන්න. මහවැද්දා බැහැරක්ගිහිල්ල දවස් කීපිකින් ආවා? ආපුකුමන් ඇහිවේ තාපසින් වහන්සේ ගමට පින්ඩපාති වැඩියද ඇ? බලහ යාට පස්සෙනනම් එක දුහක්කාවා ඊට පස්සෙන මං ගැච්චුවනේ. අනේ ඒතාප සිින්දාහන්සර කරදරයක් වෙලාවද සතාග හලවක්ද කියලා ආපු ගමන් මස්කදතියලා දව්වා කැලේ පීරගෙන ගල් එනට ගල්ලෙන්ට යනකොට වට පිටා පත්තු ගාලන්නේ අපිරි සිද්දුයි සද්ධයක් නෑ. පැන් කළවල පැන්නේ. කනපොඩ්ඩක් ගල්ලෙන්ට ලංකල්ල බැලුවවා කන්දීල බලන්නකොට කෙදෙරි ලිය හඩක් කනෙනවා. වැද්ද ගල්ලනට එබි කකං කරල බැලවා. වක්කුටු වෙල්ල කෙද්‍රී ගාමින් ඕ හොඳටම මේ තාපසය නිද්දිී තාාපසි තාාපසි තාපස ලැත්තු තාපස ලඇත්තු. මේ මක්කෑයි මේ මක්කඇයි කියලා මහ වැදදැහවා. උඹල් හැටක වැඩක් නෑනේ උඹට ඒක වැඩක් නෑනේ වගේ පාඩිමට ඉන්න දීපා කරද තාපසය නද තාවත් වෙනස්. වැදි භාසාාවෙන් කතා කරනවා කවුද තාපසය මේ මොකෑ මේ මොක්කෑ කියලා හනෝ අනි උබට කිව්වට ට දි කටි ට මොම මරලා අදායි මගේ හිතන සිතිවිල්ලමං ඔොට කොම කියන්න කලකිවවා නෑනෑ ඕනෙක කියන්න කිව්වා. ඒ පස්සේනම් ඔමට හදිකටින් නැත්ත. ොමට අන්තරයක් කරන්න නැත්තා මගේ හිතේ ඇතිවෙලා තියෙන මේ සිතිවිල්ලමං ඔමට කියන්නම් කෙළකිව්වා. කියන්න කෙළකිව්වා නොබේ දෝනින්ට චාපට මම ආදරයේ කෙළකිව්වා. වැදදටත් දවල් තරු පෙනුණා ඇෑ? කලේ ගල්ලෙන්නේ භාවනාවටාපු වැද්දකුට මේ මගේ දෝනියන්ද. වැදි කෙල්ල නිසා මේ මක්කෑ වනාද. මේ මක්කයි යුනේ කියලා වැද්දනේ දසත්තේ කල්පනා කරන්න පටන් ගත්තනක උද්දඉදලා. බිම වැටන වගේ වැදක් සිද්ධ වනාා ඉර්පස්කිව් අපි වැද්ද නුඹලා තාපසයෝ. වැද්දන්ටයි තාපසයන්ට එකට ජීවත්වීමක් නෑ. අපි දඩයන් කරලා ජීවත්වෙෙන්නේ තිට ලුවන්ද අපේ දව පාවල දුන්නොත් දඩයන් කරලා ජීවත් කරවන්න. අනනි සත්තුනම් මරන්න බැකවාංගේේකනින් අපි ජීවත්ත එනම සත්තු මරලා සත්තු දඩයන් කරගෙන. මෙහෙම එකක් කරන්න කිව මකන්ද කිව්වා. බොල දඩයන් කරන්නන කොට බල මරණ සත්තු මට මස් කහද කරතියාගෙන යන්න පුළුවන් කිව්වා. ආහෙමද. එන යමුකු කියලා ඕන වැදිරහේට එක්ගෙන කියා. දැන් මහක්ද චාපට යෝජනා කරනවා. දුවේ මේ තාපසය නට සෙනෙහිවන්තයි? නොබට ඕ ආල වඩනවා නොඹගෙන ප්‍රේමියයක් ඇතිවෙල්ලා චාපත්බලුවම වැදි කෙල්ලෙක්. අනීමේ හොඳට ඉන්නවා උසට මහන්තට මේ උපක ක පිළිබඳව චාපාටත් ලොකූ ආදරයක් සනිහසක් ලංගතුකමක් ඇති වන නේ හිතගේත මාලිගාව කලලාසාණනයක කිය නවා ඇති මේ වගේ දේවල් වෙන ොද හිතගේ වැදිරහහිට නං අනිවාරෙන් වැදන් එක් මගුල් කණ්ඩ පවල් ක්ඩ ද් වෙනවා රමය කියන්න නෙහෙමයි තේ රජ පැලේ හිටියත් නේද? ඒට හිද ද වන ද සත් හලින් ැසේන්න ඔබ ම පි ගන්නවන්හ. ගද සාහිත්‍ය තීෙනවන් නේ මන් මහල් හතක්තියන මැදරක ඉන්න. ඔබ මාව පිළිගන්නවන ම කැමති මහල් හතකින් බැහලලා පොළු ඇවිදගනයන්ඩ ඇත්තේ කාදරින්. හිද කියන්න එහෙමකක්. අවස්ථාන කූලුව වෙනස්සනවා. ඒ වෙනස්න්නේ කොහොමද කිය ද උන්හස දශනාකන් වන ාගතු ව හන්සේ ලහු පරිවත්තන් චිත්තන් උත්ත පකවත මේ හිත මොහොතයි ශනයයි වෙනස්වෙන්නේ යන්න. ඒ නිසා චාපත් හරීයට ආදරේ කලා කාටද උපකට දැන් දෙන්නා විවාහ වුණ ති වැදි ගම්මානේ නේද උංචි විවාහොස්සයක් තියෙන්ට ඇති ඊට පස්සේ උප මේ වැදිරහටාවට පස්සේ ඒ සිද්ධුවේක්ෂ පරිවර්තනය තමයි චාපාහෙළි දරව කරන්නේ උපකට මෙහෙ ඉතුුණම් කියනවා චාපා හිතාගෙන ඉන්නේ ම තාමත් ඇයට ඇලිලා ඉන්න කියලා. පුතාව නලවන්ටගත් හින දරුව කුත්‍රැබලතිෙනවා ජෝඩුවට කාටර්ද. චාපටයි උපක තාපසේ ඇයි හරි දැ තාපසේ තෙමේනි දැන් වෙදරහේ ග ගැටවරයක්. හරිද චාපා හිතාගෙන ඉන්න මං තාමත් යට ඇලිල ඉන්න කියලයි. පුතාව නලවන්නට පටන්ගත්තා. ඒ වනාට. චාපාගෙන මගේ හිතේ තියෙන බන්ධනය නැති කරඩ. මං ආහිමත් මහන වෙනවා. මහමී වැදි කෙල්ලට ටහුනාා. ආලයක් සෙනෙහස කැටවුනාා තමයි. මගේ තාපස දිවරටත් මන් සබමුදු න තමයි නවමුත් මට ආයිමත් තාපසෙක් වෙන්න ඕන යිම හන වන්නට ඕෝන කියලා උපකට හිතුන කියනවා. චාප මෙහෙම පවසනවා. මහා වීරියවන්තේ මිනිහෙක් නේද. ඇයි මංගෙන ඔච්චර කේන්ති ගන්නේ. මහ මොනිදදන්නේ. මංගෙන ඔච්චර කේන්ති ගන්නට පදැමි ඕ අනු පද කියනවා. න දැන් සෞත්තුූ දන්න හිමයි මහම නිවරයෙක් නේද. ඇ? වීරීවන්තයක්න මොකොට දොච්චර කිපෙන්නේ බල හැ මොකට ොච්චර කේන්ති ගන්නේ කෝධයෙන් ඉන්නන්නේ මක්කටයි කෙනෙකුට පිරිසුදු බවක් ඇති වෙන මද ොම ක්‍රෝධයෙන් ඉන්න කොට ක්‍රෝධයෙන් ඉන්න කරට තපසක් කොහින්ද කොයි බටද කියල දැන් සෞත්තුව දානවා. උපක මෙහෙම කියනවා. මංම නාලාකෙන වැදි ගම දාල යනවා. මම ගමයෙන් නවතින්න නෑ මේ ගමේ නවතින්නේ කවුත ධහරමිකෝ ජීවත එච් අපි වගේ තාපසයන්වත් අලල ගත්තේ. ඒ ඔහෙල වගේ ගෑනු තමයි කියල දැගොන්න උපක කලකිරිච්ච හිතින් බනින්ඩ ගත්ත කාටද චාපට චාපා ඔප්පකට මෙහෙම කියනවා. කලු මෙහාට එන්න නවතින්න. කලින් වගේම කාම සම්පත් අනු භව කරන්න. මාත්මගේ නෑදෑයොත් උඹල හෙට වසංග වෙලා ඉන්නේ ඇයිම අහිංස ගෙනන ගුණුවත් ෙනන කාගත් හිතපාරන්න ඇති කෙනානෙන එහෙම අයට කවරුත් වසඟ වෙනවන න කාටත් නේද. කාටත් තානයක් කරන්න ඇති කෙනෙක්ත නේද ඕනම කෙනෙක් ඕ වසග වෙන ඒකැඇවිල්ල මේ සංසාරක බැඳීමක් වෙඩ ඔන්නේ එක අදටත් ස්වභාවිකයි සත් සත්තු පවා සත්තු පවා නේද වසඟ වෙනවන්නේ ඕ කලු මෙහි නවත් ඉන්න කලින් වගේම කාම සම්පත් අනු බව කරන්න නේද මමත් මගේ නෑත් උඹල හෙට හරීම ඕ සෙනෙහිවන්තයි උපක කියනවා චාපා උඹ මටෝය කියන කතාාවලින් හතරෙන් පංගුවක් කිව්. ට ඇලුමිනි ෙක්ටන ඒ හා ලකුදයක් වගේ දැනේ මහවරණාවක් වගේ දැනේ එතුට චාපා කියනවා කලු කන්දක් මුදුනක යෝන් කෙනෙහිරි මල් ගහක් තියෙනවා ඒ මල් ගහේ ලස්සන්ට මල්පිපිල තියෙනවා ඒ වගේ ලස්සට මල්පිපිච්ච දෙලුම් ගහකුත් තියෙනවා දූපතක් මැන්ත තිෙනවා පළොල් ගහක් ඒ පළොල් ගහෙත් මල් පිරීලා තියෙනවා ඉතිං ඔය මේ වගේ වර්ණාවන් මට කිව්වාන්නේ නේත් ත්හඳුන් ගාපු ශීරයක් තියෙන උතුම් කසීසල්ු පොරෝවන ලස්සන් රූපයක් තියන මවත් අතහැල දාන්ඩ ඔයාට පුළුවන්ද මාව අතහරල දාලා ඔයා හොයන්නේ මොනුවගේ කෙනෙක්වද කෙලෙහව එකනන වැදිරහහි ජීවත්වනත් මහවැදගගේ දුවන නේද මහවැද්දග දුවතමයි චාප කල කියන්නේ හොන්ද ලස්සන්ට කසීසල පොරෝලා නේද වැදදිරහ හිටියත් ජීවත්තවෙලා තියෙන ඒන උපකගේ හිත එක පාටම පින්නඩ පාට වැඩට පසේ හිත ගන උපක මෙහෙම කියනවා. नहीं 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 ना ना ි වැද්දා කැමතිවුණනා ලිහිනිියෙක් හිර කරලා තියාගණ්ඩ නමුත් ඔයාගේ ය රූපෙන් මාවනං බැඳල තියාගණ්ඩ පෑ චාප කියනවා. කලු ආදරේට් නම බලන්නගන කලු. මගේ මේ පුතාමට ලැබුණ උඹල ඇහෙනිසා. ඉතින් පුතෙක් ඉන්න මාව අත්හැරල දාල්ලා ඔය මේ කොහි අන්ඩද හිතාගෙනඉන්නේ. මේ පුතාවයි මාව ඇතහැල දාල්ලා ඔයා මේ මොනුව කරද හිතාගෙනඉන්නේ කියනවා මොලේ තියනෙන මිනිස්සු දරුවන් අත්හැරලදානවා. ඒ වගේම තම නෑවත් අතැරල දාන. දේපල් වස්තුොත් අහැල දානවා මහා හස් තිරාචයක් දංවවැල් කඩාගෙනයනවා වගේ ගිහි බන්දන කඩාගෙන ගිහිල්ලා ශ්‍රමණියන් බවට පත්වෙනවා. එතකොට චාප කියනවා ආ මලහ හිමඳදේ කියන්නේ. එහනම් අම්මි පොල්ලෙෙන් ගහල මේ කොළු පැටියග ඕ මරලදානවා. පිහෙන්ල හරි කමණන්නයි ම මේේ කොල්ලව මරලදානවා දැ දරහට කිය නවා දැ චාප දරුවවා ගැන එම තැම් පොවේ ගලාහරි කමන්නන්නේ ම මේ කොල්ිපටියාව මරලදානවා එතකොට ැහට පුත්‍ර සෝකයෙන් ඕ තැවිතවී බෝ යන ගමන නඹට යන්ඩ ලැබෙෙන නෑ කියලා චාපාකිව්වා. ඔපක කියනවා මෙහෙම ඒ ගෑනයේ. හොමන වයි පුතාව හිවල්ලුන්ට කණ්ඩ දුන්නත්. සුනකයන්ට දුන්නත්. මටකමක් නෑ පුතෙක්කින්ද ආයෙමත් මාව මේ ගෙදර නවත් අන්ඩ උඹල හෙටනම් කවදදාවත් බෑ. ප කල්ලු මගේ ස්වාමීනිි හා හොඳයි. ඒනම් බලහැ කියන්ද දැන් ඔයා කොහෙද යන්නේ. කොයි ගමටද යන්නේ කොයි නගරයටද යන්නේ. කොයි රාජධානයටද යන්නේ. එතකොට උපක කියනවා ස්සරාපි ශ්‍රමණයන් නොවීම ශ්‍රමණයන් කියලා හිතාගෙන හිටියා. ඇති පිරිස් පිරිවරාගෙන ගමින් ගමට නගරයෙන් නගරයට රාජධානය රාජධනයට අඇගෙන ගිය නමුත් භාගතුන් වහන්සේ. නේරංජරා ගංගාතීරයේ. හැමදුක් අවසන් කරන ධර්මයක් දේශනා කරනවා. මමි වතාාවයන්නේ උන්වහන්සේ ළඟටයි. උන්වහන්සේ තමයි මගේ ශාස්තෘුන්වහන්සේ දැක් භාගතුන් වහන්සේ දම්සපපැතුන් සූත්‍රයේ දේශනා කරලා පළමු වස්සාන සමය තුළ රහතුන් හැටක් බිහි කරලා නේ ධනාත්මලක්ෂන සූත්‍රය අනතුරුව උන්හන්සේ ආපසු නේද වැඩමකලේක හටද බුද්ගයා ප්‍රේයට ැ ක මක රච ලා ති. න මමුනිවරයා ඉන්නේ ඕ බුද්ධගයා නේරංජරා ගන්තර සමීපයේ මට උන්හන්සේ මුලින් මො ගැහුණන උන්හන්සේ බුදු කෙනෙක්න අයෝම දැනගත් නෑන වන්ස බුදු කෙනෙක් කියලා න පසේ ලොක දුදක් ඇතිවෙන්න ඇති නමුදැ ොරතුරු වෙල බලොට නවත් භාවන් වහන්සේ නේරංජරා නදී අසබඩට බුද්ධගයාව පදේසිේ රරු වෙලාවට වැඩම කළලා යරු වෙලාවෙන දැන් තුන් බෑාජටලියන් ට වෙලක්සප නදීකස්පකය අ කස්සප කලනක කිය යකිටියද. දාහත් දෙනා හිටිය. දහත්ම රහතන් වහන්සල දාේ දාහත් බවට පත් වුණනේ නති බුදුරජාණන්සකින් පළමු මුල් සමය තුළ බිහිවෙච්ච රහතන් වහන්සේලා. ඒකළ උන්නහන්සේ ඒ රහතන් වහන්සේල දහස් දෙනා සමගින් තමයි මුල්මවතාවට මගදයි. මෙ මිසා රජ්ජරුවන්ගේ ආරධනාමත උන්න්නහන්සේ රජානුවට වැඩම කළේ රජානුවට තමයි න්හන්ස පළමු ආරාමපූජාව සිද්ධ කළේ වේල්වනේ පූජ කළ මුදසාාසනයටක තයි බුද්ධසාසනක සිද්ධවෙච්ච හල ආර ම ද ස සිද් වෙච් පලම ආරම ප ජාව. ඉතිං පකට ආරච වෙලා තිීන බදුරජාණන්හන්සේ නේරංචරා නැදී අසබට වැඩන්නවා කියල චාප මෙහෙම කියනවා. අනේහිනම් ලෝකනාත වූ අනුත්තර වූ මොනිතුන්ට. මත් ද ප තිල්ලා ගිහිල කියනවා. බුදු කෙනෙක් පහලවෙල මේ වගේ ධර්මයක් දේශනා ක න ද උන්හන්සේ පැදකුණු කරලා මෙැදැකුණු කරන කරන ප්‍රදක්ෂනා කරන්න. න්හන්සේගේ ම ටේ අන්ඩ වැඳගෙන දකුණු පැත්තට අත තියන විදිහට වන්දනා කරලා කියන්න. අනේ චාපා කියන තැනැත්ති නොබහන්සේගේ සිරිපා පත්්මයන් වන්දනා කරන්න නී ඇතියලා කියන උපක කියන ඕවු. ඔබ කියන විදිහටම මං ඒපින ඔබට ලබා දෙන්නම්. ලෝකනාත වූ අනුත්තරූ මොනිදුන්ට ඔබගේ වැැඳීම ගැන මං කියන්නම්. උන්වහන්සේ ප්‍රදක්ෂිනා කොට මං ඒපින ඔබට ලබා දෙන්නම්. උප නේරජරා ගන්තර දක්වාම කියා දැක්කන දැ බුදදු සුවන්ද දැනිච්ච කෙනව නවත් අන්නපෑ නේරංජරා ගන්තර දක්වාම ගියා ඔහුට එහිතිී දැකගන්න ලැබනාා අමා දහම් දෙසන භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේව උපක පස්සේ කාලික මෙහමකි යකි න ඒ දහම නම් දුක දුකට හේතුව දුක ඉක්මොවායාම දුක සංසිද වන ආර මාර්ගයෙන් සමන් විතයි චතුර ලි සත්‍ය ඒ බුදුරජාන් වහන්ස දේශනා කරන්නේ උපක බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ල බුදුරජාන්හන්සේ සිරිපතුළල් ල්ල වඳනා කරල පදක්ෂිනා කරලා ඒපෙන චාපාටත් අනමෝදන් කලා බුද්ධශාසනයේ මහනවනා කෞද උපක තාපසඒක් පස්සේ වැ දිරහටගිය කෙනෙ නමුත් ආයිමත් මහනෝුණ. ත්‍රවිද්‍යාවල බාගත්තා. බද්ධ වාසනය කළේතු සියල් සම්පෝර්ණකොට අමා්‍යවනට පත් වනා. පස්ස කාලෙක්ත චාපාත් මහන වෙලා තියනෙනවා. චාපා රහත් භික්‍ෂුණනය තමයි මේ විස්තරය කියන ජීවිත කතාව. ඒ වැදි කොළු පැටියක් ෙටියන දැම. උපකයි චාපයි නිසා නේද ලෝකට ිහිවෙච්ච. ඒ පුංචි පතත් පස්ස කාලක බද් සාාසය මහනවෙලා රහත් වෙලා තියෙනවා අසිරිමත්. බල නඋතර මේ විස්තර කියේවට පස්ස අපට කොයි වගේම. හිතට සතුටක් ප්‍රීතියක් ප්‍රමුදත බව එක්ත ගෝචට පිනක් කුසලයක් රැස්සෙනවන්ද. එග නිසා ජීවිත ධර්මය තුළින් පරිවර්තනය වන්නට ගොඩා කල් අවශ්‍යනය අවශ්‍ය වෙන්නේ යෝනිසෝ මනසිකාරය විතරයි තිනිසා. යෝනිසෝ මනසිකාරය තුළින් චතුරාරි සත්‍ය ධර්මය අපිට වර්තමානය තුළත් අත්දක ගන්නට පුළුවන් අවශ්‍ය වෙන්නේ ඔබට කැමැත්ත ඕනේ. වීරිය ඕනේ. හිට ලොකු අධස්්ානයක් ඇතිකරන්නටන නුවන විම විමස දරමාගේ අනුගනය කරන්නටනොවඩට ත්‍ර දදිපාක කියන්න න්ද විරිය චිත වමන්ස කියලා. ඉතින් මේ දරමාගේ තුළ හැසිරෙන්න්නට ඒ අදාළ කැමැත්තුපදවා ගන්නට. අකුසල් දුරකොට කුසල් වඩන්ඩ වීරී ඇතිකර ගන්නට. ධරමය අවබෝධ කිරීමේ බලවත් අධිටන හිත තුළ තබාගෙන. ඒ සම්බුද් බණ නුවනින් විමසස් විමස්ස සමත විදසුන් වඩා. සතුර ආර් සත්‍යාබෝධීෙන් අමා නිවනට පත්තුවන්නට ඔබට මට අප හැමටම මෙම ධර්ම දේශනාවර දායකත්වයේ දරණ සියලුම දෙනාටත් මෙම උදාාර්තර පුුණි ධරමයෝ හේතුවේවා වාසනාවේවාසාධසාධසාධූ. පුුණ්‍යානමෝදනාව. සදැවතුනි අද මෙම දම් දෙස්සුම ඔබවිතරගෙනීමේදී තම සැදැහැති දායකත්්‍යය ලබාගෙන කටයේතු කරන්න යෙතුන්නේ. තුම්මෝදර බටහිර කලටුවාාව පදිංචි දැනට සෞධ අරාබියයේ සේවෙන යුතු ශ්‍රියාණි මල්ලිකා මහත්මය විසින්. එතුමිය මෙවැනි පින්ංකමක් සිදුකොට බලාපොරොත්තු වෙන්නේ දානය නතර උත්තම වූ ධර්ම දාානමේ පිංකාම සිදුකොට. ශ්‍රයාාණි මල්ලිකා මහත්මිය බලාපොරොත්තු වෙනවා. එතුමියගේ භවගමන නිමාකොට උතුම් චතුවාාර් සතු ධර්මය අවබෝධ කරගනීමේ උතුම් පරමාර්ථය තමයි එතුමියගේ මූලිකාරමුණ එය. සේමවේවා සෙසු අරමුණු බවටත්ව ඇතේ ශ්‍රයාණි මල්ලික මහත්මේගේ ආදරණීය දියනිය හිමාලි පුතුන් දෙදෙන වන හිරාන් සහ තිලාන් යන අයටත් චින්තක බෑලනුවන්ටත් සඳුනී පූර්ණිමා ලේලිය ඇතුළු එම පෞුල්වල්ල දරමුණු ගුරන්ට නිදුක් නිරෝගේී සුවය දිගාසිරි සම්පත් සැලසේවා. ලිලාවතිී ගුණවතිී ජේලින් යන නැන්දලාට ඒවා කාන්ති එකම සහෝදරයට තෙරුවන්ගේ අනන්ත ආශිරවාදයෙන් සියලු යහපත වේවා. සෞධ අරබියයේ සේ නිියවතු ශ්‍රියාණ ල්ලිකා මහත්මියගේ ආදරනීෙන්ය දෙමහපියන් වන පලෝ සැපත් ඇතිඒ ඒමිස්පයාානන්ට සහ විමලාවතිී මෑනියන්ට ඒවගේම වර්ග පරම්පරාවේ නමින් පරලෝ සැපත් සියලු ඥාතිහිතයිශයන්ට මෙම උත්ම පින් අනමෝදන් කරණාතර ධර්ම දේශක ස්වාමීන් වහන්සේටත් සමස්ථ හාසංගරත්නයටත් වස්ාන දරම දේශන ය තුති නාලිකාවේ ගයන්ද ෂන්ත මහත්ම ඇතු මස්ථතකරමන්ලේටත් සෞධ අරාබී රටේ සේවෙනයුතු ලක්වැසි හැම දෙනාටමත් ඒ අයගේ රකීරක්ෂා කටයතු හැම ආකාරයකින්ම සාර්ථ කතර පත්කර ගන්නට. මෙම පින්කම ආශිරුවාද පූජාවක් බවට පත්කරගෙන තිබෙනම එමෙන්ම සදහ මැසූ ලක්වය සිලෝවැසි සියලු දැනන් හට. උතුම් චතුරආහිරිස් සත්‍යාවබෝධයම වේවා කියලා. එතුමිය සිෙත් පතනවා ආශිර්වාද කරනවා පින් දෙනවා පින් අනුමෝදන් වෙනවා. රැස්කළ උදාාර්තරපුන්න ධරමයෝ පින්ල් කැමති සියලු දෙවිදේවතවන් වහන්සේලා සාදු සිතිින් සතුටින් අනුමෝදංගුණු ලබත්වා. ඔබා පැහැමනමින්න බභහවේට පත් සිලු ඥාතිවරුමේ පින් අනමුෝදන් වෙෙත්වා. පැහමගේ දෙමාවපිය වැඩිහිටි ගුරුවර ඥාතිහිතයිශීන්තත්. ලෝකේපුරා වෙසෙන සියලු දනන් හටත් මෙම උත්තම ධරම දානමය කුසලය සියලු යහපත සෙත ශාන්තිය සැනසිල්ල පිණිසවේවා සියලු සත්වය සංසාර්දුකින් අත්මි දෙෙත්වා දෙවියන්ට පින්දීමට ස්වාමීින් වහන්සේ සමගම කියන්න. आकाशट्टा च भुम्मट्ठा देवानागामहिद्धिका पुण्यन्तं अनुमोदित्वा चिरण् रक्षन्तु सासनम् आकाशट्टा च भुम्मट्ठा देवानागामहिद्धिका पुण्यन्तं अनुमोदित्वा चिरन् रक्खन्तु देसनम् आकाशट्टा च भुम्मट्ठा देवानागामहीद्का पुण्यन्तं अनुमोदित्वा चिरन् रक् අන්තුත්වං සදා සියලු දෙනාටම තෙරුවන් සරණවේවා. වස්සාන ධර්ම දේශනා ජුතු්‍යයබ් නාලිකාවොස්සේ ඔබ ඒශ්‍රවනය කළේ තුම් මෝදර බටහිර කළටුවාප පදිංචි දැනට සෞතිී අරාබිය සේ වේ නියුතුෝ ශ්‍රියන්නේ මල්ලිකා මහත්මියගේ පර දයිකත්වයෙන් යුතුව වස්සාන ධර්ම දේශනා ජටිබ් නාලිකාවෝ සේසිදු කළ ධර්ම දානමය පින්කමයි. මෙම පින්කමේ ප්‍රධාන අරමටවන්නේ ධනයන් අතර උතුම් ඌදානය ධර්ම ධානමය පින්කමක්සිදු කරමින්. ශ්‍රයාණි මල්ලිකා මහත්මියගේ බෞවගමන නිමා කර. තුාරි සත්‍යය ධර්මේ අවබෝධ කරකනෙමින් උතුම් වූ ඩිවන සාක්ෂාක් කර ගැනිව පිණිස වස්සාන ධර්මදේශනාජටිබ් නාලිාවෝස්සේ ධර්මදානමය් පින් කමක්සිදු කිරීමයි. සිදු කලාබූ ධර්ම ධානමේ කුසලයේ අනුභාව බලයෙන්, ශ්‍රයාන්නේ මල්ලිකා මහත්මිය ඇතුළු එම්ම පින්වත් පවුලෙ සේලුම දෙනාට නිදුක්නීරු ගි සුවය සහ දර්ඝාශශ පිටිසම මෙම ධර්මදාානමේ කුසලය හේතු වාස්සනාවේවා. දහම ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විිදෙස්කතවසටන ඔබටක් ඔබේ ජංවතින වෙඩුවෙන් ඔබෙන් වෙන්වූ නෑහිතමිතුරන් වඩුවෙන් පුුණ්‍ය අනු ෝදනා කිරීමට සුජීවත්ව සිටින ඔබේ දෙමපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාහන ධර්මදේශනා YouTubeු නාලිකාවේ දයිකත්තු ධර්මදේශනා ප්‍රචාය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුුවයි හයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාන්ගේට බින්තුුවයි හතයි එකයි අටයි පන හ . පනස් හටයි දහතුන දුරකතනාගේට දහම්මැසු බසැමට තිරුබන් සරණයි බිन्දුुුවයි හටයි එකයි අටයි පනස් හටයි පනස් හටයි දහතුන විින්දුවයි හටයි එකයි අටයි පනස් හටයි පනස් හටයි දහතුන වස්සාන ධර්මදේශනා දිනපතා නමුතමු ධර්මදේශනා ශ්‍රමණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ ජුටප නෑලිකාූ දැන්ම සබස්කයිප් කරන්න බෙලයිකරනය කලික් කරන්න. වස්සාන ධර්ම දේශනා.